මේ රජයේ වැඩපිළිවෙල ගැන මතය ප්‍රකාශ කරනවා. ඉතාම කෙටියෙන් කියනවා නම් 21 වෙනිදා මැතිවරණයෙන් පස්සේ 22 වෙනිදා සිට මේ ජනාධිපතිවරයාට මේ රට කරගෙන යන්න පුළුවන් වුණානේ. ඒතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ පොළොව හැදුවේ කවුද කියලා. ඒ පොළොව හදලා තිබ්බේ අවුරුදු දෙකකට කලින් තිබ්බ විනාශකාරී සමාජය වෙනුවට මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් ලස්සනට ඡන්දයක් කරන්න පුළුවන් ලංකා ඉතිහාසයේ තිබ්බ ලස්සනම ඡන්දේ. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් අපි දැකලා නැහැ. ඒ වගේ ලොකු පසුබිමක් හදලා දුන්න මේ රජයට බලයට එන්න. ඒතකොට බලයට ආවට පස්සේ අපි දැකපු දෙයක් තමයි මේ ඇවිල්ලා පැය 24න් සියලුම දූෂිතයන්ව ඇතුළට දානවා කිව්වා. දැම්මේ නැහැ. එතකොට අපිට එදා ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තිබ්බා. ෆයිල් තීනවා නම් ඒ ෆයිල් වල ඉන්නේ වැරදිකරුවන් නම් පහුගිය කාලේ අවුරුදු දෙකේ උසාවියත් ඉතාම අපක්ෂපාතී නම් ඔවුන්ට තිබ්බා ඡන්දෙට කලින් ඒ ෆයිල් වල තියෙන එක නඩුවක් හරි දාලා කාව හරි වැරදිකාරයෙක් කළා යම් පණිවිඩයක් මේ රටට දෙන්න අපි ආවොත් මේ විදිහට වැඩ කරනවා කියලා. නමුත් එහෙම එකක් උනේ නැහැ. රටක් වටිනාට ගම්පහෙන් රංජන් රාමනායක එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ. පිරිසිදු පාර්ලිමේන්තුවට සුදුසු මිනිසෙක් හැමතින්ම සුදුසු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු අංක පහෙන් වැඩිම මනාපයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට සමුග ජනවල වේගේ. ඒ නිසා මම කියන්නේ කතාවල් ලස්සනට කරන්න පුළුවන්, ලස්සන කතාවල් තියෙන්න පුළුවන්. ඒ ලස්සන කතාවලට සහ ලස්සන වචනවලට තමයි මේ රටේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ රැවටුනේ. රැවටුනා විතරක් නෙවෙයි තමගේ ජීවිතනුත් වන්ද ගෙව්වේ. ඒ නිසා මම කියනවා මේ රටේ ජනතාවට එහෙම වචනවලට රැවටෙන්න එපා. හැබැයි ක්‍රියා වැඩපිළිවෙලට තමයි අපි සහයෝගය දෙන්න ඕනේ. හැබැයි මට අසුභවාදී හැඟීමක් මේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ නැහැ. ඒ කැටියට මේක කරන්න බෑ, ජාත්‍යන්තර සම්බන්ධ කරන්න ඒ වගේ කියන ඒ බයිලවලට මම කැමති නෑ. මම 86 ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පැරණිම සාමාජිකයෙක්. මට කවදාවත් ඒ මිනිස්සු පිළිබඳ එහෙම ලොකු සැකයක් නෑ. හැබැයි කියන දේවල් කරන්න පුළුවන්ද කියලා මේ ලෝකයේ ඇතුලේ මේ වෙලාවේ මේ ඇවිල්ලා කරන්න හදපු මාසකහමාරෙන්ම අසමත් වෙලා තියෙනවා සමහර දේවල්. හැබැයි ඒක ඉදිරියේදී සම්මත් වෙයිද නැද්ද කියන එක ඉතින් ඒක සුභහ ධර්මයට බාර දීලා ඉන්න තමයි තියෙන. අසුභවාදීව මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙල හොඳයි නම් ඉතින් ඉදිරියට යයි, වැඩපිළිවෙල නරකයි නම් ඒකෙන් ජනතාවට සහනයක් දෙන්න බැරි වුණොත් ඉතින් අබසරණයි කියලා තමයි කියන්න තියෙන. මොකද පෙට්‍රල් පිළිබඳව, විදුලි බිල පිළිබඳව දුන්නු මහා විශාල බොරු කතාව අද බොරුවක් බවට පත් වෙලා තියෙනවා. මම දකින්නේ ධනපති පන්තියේ පක්ෂ අවුරුදු 76ක් කරපු බොරුවට වඩා හොරකම් වලට වඩා එයාලා ඒක ප්‍රසිද්ධියනේ කරේ. නමුත් මෙයාලා පහුගිය අවුරුදු ගානම මේ රටේ මිනිසුන්ගේ මයින්ඩ් සෙට් එක හැදුවා මේ කට්ටිය තරම් සුපිරිසිදු මිනිසුන්ට ආදරේ පිරිසක් මේ ලෝකෙවත් නැහැ කියලා. එහෙම කියලා අනිත් පැත්තට ජනතාවට ඒ සහනය දෙන්නේ නැත්තම් ඒ වංචාව, ඒ බොරුව අර අවුරුදු 76 සහ පිට වඩා බලවත් සහ ඒක හරි කැතයි. කොළඹ දිනන සුබලකුණ දියමන්තිය ලංකා ජනතා පක්ෂයෙන් තරංග දේවප්‍රිය අංක 13න් කොළඹට. සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායක ව්‍යවසායක වරලත් ගණකාධිකාරී උපාලි ජයසේකර අංක 8න් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට. නෑ පසුමේ හැදුව කිය මං කවුරුත් පසුමේ හැදපු කතාව නෙමෙයි මට කියන්න අවශ්‍යුනේ. දැන් අපි හිතමුකෝ අර දැන් තෙල් පෝලිං, ගෑස් පෝලිං ඒ ඔක්කොම තියෙන කාලේ ඡන්දයක් ආවනම් කරගන්න බෑනේ. හරිද? දැන් ඒ ටික නැති වුණාට පස්සේ ඒ කියන්නේ මම ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ සියලු දේවල් සියලු නායකයෝ හිටපු නායකයෝ මේ කට්ටිය කියන තරම් තිරස්චීන නෑ කියන එකයි මට කියන්න ඕනේ. එහෙම මේ ගණ්ඩම දෙයක් නෑ කියන්න බෑ. මොකද අවුරුදු දෙකේ යම් දෙයක් කරලා අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි ඒක කරේ. හැබැයි ඇයි අපි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගෑස් සිලින්ඩරිය අපි නැත්තේ හේතුව වන් ඇන් ඔන්ලි රනිල්. ඊට පස්සේ එතන පක්ෂයකුත් නැහැ, එතන දේශපාලන වැඩපිළිවෙළකුත් නැහැ, ව්‍යාපාරිකුත් නැහැ. ඒ කාටවත් කිසිදු දෙයක් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට එන්න උත්සාහ කරා නම් සහ ඔහු නායකත්වය ගත්තා නම් සමහරට මේක වෙනස් වෙන දිය තිබ්බ අපේ තින්. ඔව්.
බලාපොරොත්තු වෙච්ච විදිහට නම් වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන් කෙලින්ම. ජනතාව හිතුවනේ ඒකයි මම අරින් කලින් කිව්වේ අර මගේ සීනේ මට දැකින් ඉඩ හරි ඉන්න මගේ සීනේ එහෙම නින්නේ දැන් කට්ටිය. ඒ කියන්නේ කට්ටිය දැන් අපි කාඩ් එකක් දුන්නට ගන්නෙවත් නැහැ. එච්චර බරපතල විදිහට අන්තවාදී විදිහට ඉන්නව නැහැ. අපි මේ කට්ටියටම තමයි දෙන්නේ. අනිත් එකක්වත් වැඩක් නැහැ කියලා. මං කියන්නේ ඒ සීනේ ඉන්න. ඒ ඡන්දය දෙන්න. හරි අපි මුදන් දෙන්නෙත් නැහැ. අපි බාධා කරන්නෙත් නැහැ. එපා කියන්නෙත් නැහැ. හැබැයි යම් දවසක හීනේ මිදෙන්න වුණොත් බය නැතුව අපි ළඟට එන්න අපි ඉන්නවා. ඔව්. ගොඩාක් අය මතයක් තියෙනවා රටක් කරන්න නිකන් අද්දැකීමක් තියෙනවා. ඒක ඔතුමා පිළිගන්නවද දැන් ඉස්සරහට යන එන්.එන්.පී. කණ්ඩායම පක්ෂ ගැන කණ්ඩායම. ඒ අද්දැකීම් නැතුව අද්දැකීම් පරිපූර්ණයක් නැතුව රටක් කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් අපිට අපි දැකලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තිනවා රියදුරෝ ගන්නවා. රියදුරු ඇබෑර්තු තියෙනවා. හැබැයි වසර තුනක පළපුරුදු දිල්ලනවා. ඒතොර ඊයේ මේ ලයිසන් එක ගත්ත මිනිහට ජොබ් කරන්න බෑනේ. ඒක මහ බොරු වැඩක්. අත්දැකීම අවශ්‍ය නැහැ රටක් කරන්න. දැනුම අවශ්‍යයි. ඒ දැනුම මේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්න ඒ බුද්ධිමත් සෙට් එකට ඇති නේද? ඒ අවුරුදු ගානක් නිකන් හිටියේ නැහැ. එතකොට ඉස්සෙල්ලම ඔය කියන පරණ දේශපාලඥයෝ ඉස්සෙල්ලම දේශපාලනේ පටන් ගත්තේ පළපුරුත්ති බිලද නෑ සිරෝ බණ්ඩාරනායක හොඳ උදාහරණ සිරෝ බණ්ඩාරනායක මේ දේශපාලන කතා කරද්දී බණ්ඩාරනායක මහත්තයාගේ කිසිම දෙයකට සම්බන්ධ වෙලා නෑ එක පාට ඝාතනයෙන් පස්සේ බලය ගත්තා 70 කොරේ ලස්සන එහෙමයක් නෑ